ද්‍රවිඩ ජනතාව මුළුමහත් ලෝකයේ පුරාම විසිරී ඉන්නවාය. නමුත් ඔවුන්ට ස්ථීර වශයෙන් වූ නිජ බිම ලෝකෙ කොහෙවත් මේ වනතෙක් නිර්මාණය වෙලා නැහැ. අපේ අසල්වාසී රට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුල වැඩි වශයෙන් ද්‍රවිඩ ජනතාවක් ජීවත් වෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම ලංකාවේ උතුරු පළාත් තුල ද්‍රවිඩ ජනතාව ජනගත කිරීමේ ක්‍රියාවලියක් තුල නිරත වෙනවා. පසුගිය දිනවල දකුණු ඉන්දියාව සිනමාව තුල නිර්මාණය වෙන්න යන සිනමාපට දෙකක් සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ වුණාය. එකක් තමයි මුත්තයා මුරලිදරන් නම් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජීවිත කතාව අල්ලලා නිර්මාණය කරන්නට යන ද 800 සිනමාපටය. මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ බොහෝ පිරිස් විරෝධතාවයක් පළ කරා. මේ මුරලිදරන් සිය ජාතිය පාවා දුන් අයෙකු ලෙස සලකාය. එම සිනමාපටයට අමතරව නිර්මාණය වෙන්න යන තවත් ෆිල්ම් එකක් තමයි ඩ්‍රැගන් ටයිගර් කියන්නේ. මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ ලංකාවේ මේජතම ත්‍රස්තවාදීකු ලෙස හඳුන්වන ප්‍රභාකරන් සම්බන්ධයෙන්. මේ පිළිබඳ ලංකාවේ සිටින ජනතාව අතර තියෙන දැඩි විරෝධයකි. එනම් ඊලාම් ත්‍රස්තවාදය තවමත් ලුව පුරා හිස ඔසවා ඇති මොහොතක එවැනි සිනමාපටයක් නිර්මාණය කිරීම තුළින් යළිත්වරක් යුද්ධයක් නිර්මාණය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඉහළ වීමත් සමගය. ප්‍රභාකරන් මිය ගියද ඔහුගේ ඊලාම් සිහිනය තවමත් ජීවමාන බව නිසාවෙන් එවැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක් බව බොහෝ දෙනා ඉතාමත් දැඩිසේ ප්‍රකාශ කරනවා ඇත. නමුත් එම විරෝධය එසේ තිබියදී ශ්‍රී ලාංකික ඇතමෙක් ප්‍රකාශ කරන්නේ ප්‍රභාකරන් අලලා නිර්මාණය වෙන මෙම සිනමාපටයේ නිර්මාණය විය යුත්තක්ම බවය. මෙරට සෛරීභාවය කෙලසීමට වසර 30ක් තිස්සේ යුද වැදුණු නේච ත්‍රස්තවාදීකු ප්‍රභාකරන් වීරවරයෙකු ලෙස සැලකීමත් බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වූ තවත් කරුණක් ලෙස මට පෙන්වා දෙන්න පුළුවන්නේ.